වෛද්‍යවරුන් රට තුල රඳවා ගැනීමට විධිමත් පියවර නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ සිට පළාත් මට්ටමින් සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ අනුව අද එහි තවත් අධිරක් උතුරු පළාතේ රෝහල් කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වුණා. පෙරවරු 8ට ඇරඹි වර්ජන ක්‍රියාමාර්ගය හෙට පෙරවරු 8 දක්වා ක්‍රියාත්මකයි. මෙතර වෛද්‍යවරුන් රට හැර යාම සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී විජේසූරිය මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පිටරට යාම තමයි යම්කිසි ආකාරයකට බලපෑමක් අත්තර පත් වෙලා තියෙන්නේ. සාමාන්‍ය වෛද්‍යවරුන් වාර්ෂිකව සාමාන්‍යයෙන් 1200ත් 1600ත් අතර ප්‍රමාණයක් පිටවන නිසා ඒක ලොකු ගැටලුවක් බවට පත් වෙන්නේ නැහැ. කෙසේ වෙතත් හෙදිනදා වුණත් සාමාන්‍ය වර්ෂයකට 3000ක් පමණ පුහුණුව අවසන් කරන නිසා අපිට හැකියාව ලැබෙනවා ඔවුන්ගෙන් මේ පිටරට යන ප්‍රමාණය සමගන්න ප්‍රමාණයත් ගේ අවශ්‍යතාවය සපුරාලීමට හැකියාවක් තියෙනවා. මේ වෙන විටත් සීමාවාසික පුහුණු අවසන් කරපු වෛද්‍යවරුන් 462 ප්‍රමාණයක් පත්තින් ලබා දීමට නියමිතයි. ඒ සඳහා කළමනාකාර සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද වහාම මා විශ්වාස කරනවා මේ සතිය තුල හෝ ලබන සතිය මුලභාගයේදී ඒක අනුමැතිය ලැබේවි. ඊයේ දිනේදී තවත් වෛද්‍යවරුන් 1600ක් පමණ සීමාවාසික පුහුණු අවසන් කරා ඔවුන්ටත් ජනවාරි මාසයේ වෙන විට පත්තින් ලබා දීමට අපට හැකියාවක් තියෙනවා. ඒ වෙන විට රට තුල සාමාන්‍ය වෛද්‍යවරුන් ගේ ඌනතාවයට යම්කිසි ආකාරයකට අපිට මේ පිළියමක් ලබා දීමට හැකියාව තියෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.